And now, live at 7. අයිබෝවන් ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 අද ආරම්භුමයි මේ අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි සදාචාර සම්පන්න අනාගත පරපුරක් ගොඩනැගීමට කැපවන බව ජනපති පවසයි दशक अमतको दे विपक्ष नायक नव मिल सूत्रेटानु आनेनिक किरिपिटि मिल इहलट बदुल्ले प्रदेश की पेक भू चलनयक අද 2016 වසරේ මාර්තු 16 වෙනිදා හරියටම මීට අවුරුදු 22කට කලින් අද වගේ දවසක ස්වර්ණවාහිනිය ඔබේ ආලින්දයට පැමිණියා. එදා සිට අද දක්වාම ප්‍රේක්ෂක ඔබගේ සිත් දිනා ගනිමින් ස්වර්ණවාහිනිය අප දිගු ගමනක නිරත වෙමින් සිටිනවා. වසර 22ක් අප ආගමන් මඟ පිළිබඳව අද දවසේදී අප ආපසු හැරී බලන්නට සූදානම් වෙන්නේ ප්‍රේක්ෂක ඔබට අපගේ කෘතඥතාව පළ කරන ගමන. जन हदवत संस्पर्शने किरण नव माध्य नालिकावक मूल बीजे एदिन रोपने किरण श्रीलंके अभिमानी पिरट गिने अमीन एलिस एरमुने रूपवाहिनी स्वर्ण सलकुन स्वर्ण वाहिनी आई එලිසර්මුන් ස්වර්ණවාහිනියට ජන හදවත් තුල ලැබුම් ගන්නට ඊතරම් කාලයක් ගත වුණේ නැහැ. කෙටි කාලයක් තුලදී ජනතාවගේ නාලිකාව බවට පත් වූ ස්වර්ණවාහිනී බොහෝ වැඩසටහන් අනෙක් සීළු මාධ්‍යවලටත් පූර්වාදර්ශයක් වුණා. ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. එතනින් නොනවතුණු අපි ජන විඥානයේ මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මයත් ගොඩනගන්නට මහා සිංහලයේ වංශ කතාව අමාදාර වෙනි වැඩසටහන් ඔබ වෙත ගෙනාවේ මාධ්‍ය ආයතනයක සමාජ වගකීම මැනවින් අවබෝධ කරගත් නිසායි. එම සියලු වැඩසටහන් සම්මාන පිට සම්මානෙන් පිදුම් ලබද්දී ඇත්ත දැනගැනීමේ අයිතිය ආරක්ෂා කළ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති ජනතා සම්මාන රැසක ගෞරවාදරයට පාත්‍ර වෙමින් ප්‍රවෘත්ති කලාවේ ස්වර්ණවාහිනී සලකුණ ස්ථිරව සනිටුහන් කළා. රූපවාහිනියට සෞන්දර්යයත් චමත්කාරයත් එලෙස එක්කල ස්වර්ණවාහිනිය අද සමරන්නේ 122 වෙනි වර්ෂ පූර්ණයයි. ආරම්භයේ සිටම ජන හදවත් වැළඳගත් ස්වර්ණවාහිනිය මේ වන විට නව මුහුණුවරකින් සහ නව දැක්මකින් තව තවත් සවිමත්ව ඔබ වෙත සමීප වෙමින් සිටනවා. කවදත් නැවුම් අත්දැකීමක් ආලින්දයට ගෙන ස්වර්ණවාහිනිය රූපවාහිනී තිල්නාට්‍ය කලාවේ වෙනස්ම වූ වින්දනයක් ඔබ වෙත ගෙනීමට සමත්ව සිටනවා. මම යනවා නම් ගියා. යනවා? මට මිනිස්සෙක් ඉන්නවා නම් ගියා. ඒකට සීමාවල් නැහැ. ජීවිතේම දිනාගත් ලාරා. ඇත්තටම මේ කෝටි අතර අපිව මාරු විදිහට මහන්සි කරුවා බං. සකුගේ කතාව විස්සහා ක්‍රිෂ්ණාගේ වීර කාව්‍ය මහරජ කංසා මෙවන විට සියලු රූපවාහිනී නාටකයන් අපිකේම මතකේ දාන්න කපුලන්දුවෙම හැප්පෙන්න පෙරසෙම අම්මා ඒ කල්කේ අනතුරක් නෙවෙයි අඟවන්නේ ඇත්තටම ජල ප්‍රහාරී එනවා ජල ප්‍රහාර ආරම්භයට හොඳ කාලය
महाराज कंसा बरदीम सकय चूतनावर तटे अंबर रापे का दिन है भाई मटा मानी 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 अभी तमाई तटे अंबर එමෙන් මෙසියලු සමීක්ෂණ වාර්තාවලට අනුව සත්‍යන්තේ වැඩිම පිරිසක් නර්මන නාලිකාව ලෙසද ස්වර්ණ වාහිනිය කිරුළු පළඳිනවා වීකෙන්ඩ් විනෝදේ රූප වාහිනියකට ලැබිය හැකි ඉහළම සහ විශාලතම සම්මාන ප්‍රමාණය පසුගිය වසර 22 පුරාවට ස්වර්ණ වාහිනිය හිමි කරගත්තේ අප සමග එදා සිට අද දක්වාම රැඳී සිටින ඔබ නිසායි ඔබගේ රසවින්දනය වෙනුවෙන් එවැනි වැඩසටහන් ඉදිරියටත් ඔබ වෙත ගෙනීමට අප සූදානම් එදත් අදත් හෙටත් අප සමග රැඳී සිටිසා රැඳී සිටින සහෘද ඔබට ස්වර්ණ වාහිනියෙන් හදපිරි උත්තමාචාර්ය පිරිනමන්නේ ඒ පොරොන්දුවද සමගින් ශ්‍රී ලාංකේය අභිමානය විනයකරුක සහ සදාචාරවත් අනාගත පරපුරක් ගොඩනැගීම සඳහා තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙන්‍යාවේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමු වූ අවස්ථාවේදී. එවැගේම එතුමන් සදාචාර පරපුරක් ගොඩනැගීමට බාධක වන සාධකයක් ගැනත් එතනදී අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීමට කෙන්‍යාවට ගිය ජනාධිපතිතුමා එරට විසින ශ්‍රී ලාංකිකයන් හමු වුණා. ඒ ඊයේ රාත්‍රියේ නයිරෝබි නුවරදී. එහිදී ජනාධිපතිතුමන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ඔබ කවුරුත් දැක්කා නිව්සීලන්තයේ සිදුවීම. ඒ සිදුවීමට දෙවෙනි වග උත්තරකරුවන් වී සිටින්නේ සෝෂල් මීඩියා සමාජ අඩවි බව ඔබ දකින්නට ඇති. ඔබට මතක ඇති අපේ රටේ මහනුවර සිද්ධියේදී සෝෂල් මීඩියා තමයි ඒ විපත්තියත් සිද්ධ කළේ. මම වහාම සතියක් ලංකාවේ සෝෂල් මීඩියා තහනම් කළා. මට රට ඇතුලෙන් මාධ්‍ය නිදහස ගැන කතා කරන අය දැඩි විරෝධතා ඉදිරිපත් කළා. පසුව කවුරුත් පිළිගත්තා සතියක් වහලා දාපු නිසා තමයි මහනුවර සාමය පවත්වා ගන්න පුළුවන්කම ලැබුණේ කියලා. ඉතින් හැමදේකම හොඳ සහ නරක තිබෙනවා. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමිය ලෝකේ ප්‍රබුද්ධ රටක් කරන්න, ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් කරන්න, විනයගරුක ගුණයාපත් රටක් කරන්න, ඒ වගේම රට තුල සාමය සංහිඳියාව ඇති කරන්න අපේ කැපවීම තිබෙන්නේ. දැන් යුද්ධය අවසන් වෙලා රටේ සාමය ඇති වෙලා මේ අවුරුද්දට අවුරුදු 10ක් වන බව ඔබ දන්නවා. එක දවස වඩා හොඳ දවසක් කරගන්න තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව අරමුණ පිළිත්තේ. ඊට ඉතාමත් යහපත් ආශිර්වාදයක් තමයි සෑම විටම තිබීත්තේ. ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමගින් රැකියා මෙන්ම ආදායම් මාර්ගද වර්ධනය වන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මේ අදහස් සඳහන් කළේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. බත්තරමුල්ලේ පීටි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍යවරයා පැමිණියේ අද පෙරවරුවේදී. එහිදී ඉඩම් ලියාපදිංචි කිරීමේ එක් දින සේවයේ මෙන්ම උත්පන්න සහතික ලබා දීම ඇතුළු සේවා රැසක්ම ඩිජිටල් සේවා බවට පත් කිරීම සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ දෙපාර්තමේන්තුව පමණක් නෙමෙයි අපේ ආදායම් දෙපාර්තමේන්තුව මේවා දෙපාර්තමේන්තු ගණනාවක් කරන වේගය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ නිසා මේ දෙපාර්තමේන්තු සියල්ලම මේ අවුරුද්ද තුලදී ඩිජිටල්කරණයට යොදවන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ඩිජිටල් ආර්ථික ගේන එක අපි තීරණය කරේ 2002 මගමැතිවිලා හිටියත්. ඒක ක්‍රියාත්මක කරන්නට අදාළ නීතියකුත් ගෙනාවා. ඉන්ෆර්මේෂන් ඇන්ඩ් ටෙක්නොලොජි කවුන්සිල් ඇක්ට්. ඒ යටතේ ඒ ආයතනය ඇති කරා. ඒ 2004 අපි බලෙන් ගියේ. 2015 වෙනකොට ඒ වැඩ කටවදී බලාපොරොත්තු විදියට සිදු වෙලා තිබුණේ නැහැ. දැන් ආපහු ආරම්භ කරා වෙනම අමාත්‍යංශයක් ඇති කළා. ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න. මොකද මේ රටේ අපි ඩිජිටල් ආර්ථිකයක් ආරම්භ කරන්න තියෙනවා. ඒ ඩිජිටල් ආර්ථිකය ආරම්භ කරනකොට ඒකේම රැකියා ආධාර මාර්ග ඇති වෙනවා. සමහර විට මේ නැති වෙනවා කියලා නැහැ. මේ දරුවන්ට කම්පියුටර් දැනුම, IT දැනුම මේ සියල්ලම දැනුම ලබා දුන්නාන් පස්සේ කොහෙන්ද රැකියාව එන්නේ?
මේ දෙපාර්තමේන්තුව හබලන් රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව ආරම්භ කරද්දී පළවෙනිම අතෙන් ලිව්වේ. ඊට පස්සේ තව පියවරක් ගියා. අපි ටයිප්‍රයිටර් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊළඟට ෆැක්ස් මැෂින් ආවා. ෆොටෝකෝපියර් ආවා. කම්පියුටර් ආවා. දැන් ඊළඟ පියවරට අපි යන්න තියෙන ඩිජිටල් ආර්ථිකය. අපි කැපෙලා ඉන්නවා ඩිජිටල් ආර්ථිකය ආරම්භ කරන්න. ඒක ආරම්භ කළේ ඊළඟ අවුරුදු 5 තුලදී. මේක ක්‍රියාත්මක කරන්න. नवसीलंते क्राइस्ट चर्च नुवर मुस्लिम देवस्थान देखकट एल्लवु प्रहार संपन्देन विपक्ष नायक महिंद राजपक्ष महता अद अदहस फलकला मीट वसर दहायकट पेर अपे रटत त्रस्तवादी उदुरेन बेटक्या बव सिहिपत्कल विपक्ष नायक तुमन वेडितुरटत संधान केले देन एय बोहो दिनेक्ट अमतक वी अति बवाई මාතලේ මොන්දිනි විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත් පැලඳවීමේ පින්කම අදෙම විහාරස්ථානයේදී පැවැතුනේ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මම උදේ පාන්දර ඉරිදා පත්‍රය දැක්කා ඒ ඉරිදා පත්‍රයක තියෙනවා අපේ හමුදාවේ නම දෙනුට පිටරට යෑම තහනම් කරනවා කියලා ඒ කියන්නේ පිටරට ඒ රටවල් වලින් තහනම් කරනවා මොකද හේතුව ත්‍රස්තවාදීය වලක්වාගෙන ත්‍රස්තවාදී සහමුලින් ඉපුටා දැම්මේ ඒක අදට ඉතාම වැදගත් වෙනවා අඳුරන්නේ නිව්සීලන්තයේ පල්ලියකට පැනලා මුස්ලිම් භක්තිකයන් 49 දෙනෙකු ඝාතනය කළා මේක මට මතක් වුණේ කාන්තක් පොඩි පල්ලිය 100 ගානක් මැරුවා අපි ජනතාවට ත්‍රස්තවාදී බර ඉවත් කරලා දීලා තියෙනවා මෙයින් ජීවත් වෙන්න ඕන යුගය අවසන් කරලා දීලා තියෙනවා දැන් කල්පනා කරනකොට මේක අමතක වෙලා ගිහිල්ලා තිබුණත් මිනිසුන්ට ආදවත් වලින් අද ඒකේ වටිනකම අපිට පේනවා එදා 19 වෙනිදා 2009 මැයි මාසෙ දැන් ළඟට එනවා දසවුරුද්ද එදා ඒක අවසන් කරේ නැත්තම් අද වෙනකොට කී දෙනෙකුගේ ජීවිත මේ රටේ නැති වෙලා තේවි මේවා පිළිබඳව ජිනීවා වල කතා කරන්නේ නැහැ රණවලුවන් පිළිබඳව කතා කරන උදවිය උන්ට සහන සලස්වන්න කටයුතු කළේ නැහැ. හැබැයි අපි අවුරුදු 20ක් නොවිසඳුණු යුද හමුදා වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කටයුතු කළා. එහෙම කියන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. මාතර මියල්ල ප්‍රදේශයේ ඉදිකිරුණු නව ජල ව්‍යාපෘතිය අද ජනතා ඉදිරියට පත් කරනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. රජයේ සේවකයන්ට මේ වතාවේ අපි 2500ක දීමනාවක් දීලා තියෙන්නේ අපි දීපු 107ක පරිවැඩිවීමටත් අමතරව මේ රටේ හමුදාපතිවරයා මාව හම්බ වෙලා මුදල් ඇමතිවරයා හැටියට මට කිව්වා අපේ ඉල්ලපු දීමනා අවුරුදු 20ක් තිස්සේ ඉල්ලනවා කවුරුවත් දුන්නේ නැහැ කියලා මේ තරම් හමුදාව පෙන්නගෙන ඡන්ද ගන්න තිබුණ රජයවත් අවුරුදු 20ක් තිස්සේ ඒව ගැන අමතක කළා ඉතින් මේව කරන් යනකොට මෙන්න දේශද්‍රෝහියෝ තමයි කිය කිය අර පැත්තේ ඉඳන් කය ගහනවා නමුත් දැන් දේශද්‍රෝහියෝ කවුද කියන එක මේ රටේ ජනතාවට මං හිතන්නේ ක්‍රමක්‍රමයෙන් ඒතු ගම් ගනිමින් ඉන්නවා අපි මේ මහා සංවර්ධනයක් අද කරගෙන යන අපේ සාමාන්‍ය ජනතාව අමතක කළානේ කවදාවත් නැති තරමට අද ගම සංවර්ධනය වෙනවා පසුගිය වසර 4 තුල වත්මන් රජය විශාල සංවර්ධන වැඩකොටසක් සිදු කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. එතුමිය මේ අදහස් පළ කළේ අත්නගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. අත්නගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ එක් දින කඩිනම් සේවා පහසුකම් අද සිට ආරම්භ කරනවා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන්. ආයිටි සම්බන්ධව විශේෂ මධ්‍යස්ථානයක් අද ඉඳලා ආරම්භ කරනවා. මේකටත් මට මේ රජයෙන් මුදල් ලැබුණේ ඉල්ලීම නිසා. දැන් මේකටත් ඇමතිතුමා කියයි මම UNP කාර්ය. මොන කාර්යය වුණත් මට කමක් නැහැ. පවතින රජයෙන් මට මුදල් දෙනවා නම් මම ඒක අරගෙන මගේ මිනිසුන්ට වැඩ කරනවා. මම UNP කාර්යයක් නෙමෙයි රජයේ යුතුයකමක් තියෙන එක පැත්තකින් අපිට ඒ වාගේ සංවර්ධන කටයුතු වල මුදල් දෙන්න. අපි මේකට සම්බන්ධ වෙන්නේ අර පක්ෂද මේ පක්ෂද කියලා නෙමෙයි පක්ෂ ભેදයෙන් තොරව. දැන් ගිහිල්ලා මෙතන ඉඳලා ගිහිල්ලා මේ බොරු පත්‍ර වලට බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් කවුරු හරි කරුණාකරලා ඒකත් මතක තියාගන්න. මේ රජයෙන් විශාල වැඩ කොටස කරලා තියෙනවා පහුගිය අවුරුදු 4 2018 වසරේ පිට ලැබුණා කෝටි 20ක් කම්පර්ලිය පිළිදැරේ ඒක ටිකක් පාවිච්චි කරුවා ඒතුරු ටික පාවිච්චි කරන්න පටන් ගන්නකොටම ඔක්තෝබර් 26 වෙනිදා හුට පැටේ සිද්ධ වුණා ඒකෙන් වැඩ ඔක්කොම අඩපණ වුණා දැන් මේ වසරේ නැවත වතාවක් මුදල් මං හිතන්නේ ලබා දීලා තියෙනවා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට කෝටි 30ක් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපිට වරම් නැහැ ඒවා ලබා ගන්න මොකද අපි ආණ්ඩුවේ නැති නිසා ඒක සාධාරණයි මේ මුදල් දෙන්නේ රජයේ කොටස් කරුවන් වන පක්ෂවලට
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය වීම දැන් අපේ රටේ ජනතාවට අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම කිරිපිටි වලටත් පසුව මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා. මේ අලුත් මිල සූත්‍රයට අනුව ඊයේ මැදම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණනුත් ඉහළ ගියා. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ මැයි මාස 10 වෙනිදා හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව අවසන් කිහිපයකදී මෙරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණා. එම මිල සූත්‍රයට අනුව අවසන් වරට මෙරට ඉන්ධන මිල පසුගිය 12 වෙනිදා යලි ඉහළ ගියා. එලෙස මිල ඉහළ ගිය ඉන්ධන මිලට මහරගම නගරයේදී ජනතාව අද විරෝධය දක්වා සිටියේ මිලසෙන්. සෑම දේවකටම බදු ගෙවන රජෙන් වතුර උගුරක්වත් ගන්න නැති මේ අහිංසක දුප්පත් ත්‍රීරෝදනා තරියදුරන් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මිල සූත්‍රයට අනුව එලෙස ඉන්ධන මිල ඉහළ යන විට කිරිපිටි මිලෙහිද වෙනසක් කළ යුතු බව කිරිපිටි ආනයනකරුවන් මීට පෙර මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ සහ සමාගම් අතර එකඟතාවක් ඇති වුණේ නැහැ. එවන් පසුබිමක ජනතාවගෙන් චෝදනා එල්ල වුණේ පසුගිය දිනකේ පේදී වෙළඳපළේ කිරිපිටි හිඟයක්ද ඇති වී තිබෙන බවටයි. කඩේක නැහැ හොයාගන්න මිනිස්සු හරියට කිරිපිටි හොයවෙ ඇවිදිනවා. මොනවත් නැහැ කොහෙද මේ කඩවල දැන් මං ඇහුවා. ඔය නෑ. අංගන් හිටපුවා කොහමද ඉස්සරහට එළියට. බඩු තිබුණා බඩු දැම්මේ නෑ එළියට. ගාන වැඩි වෙන නිසා. දිගින් දිගටම මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් සහ කිරිපිටි ගෙන්වන සමාගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව කිරිපිටි මිල සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් පසුගිය 12 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අතර එයට අනුමැතියද හිමි වුණා. ඒ අනුවයි ඊයේ රාත්‍රියේ පාරිභෝගික අධිකාරියේ අනුමැතිය මත ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් හා ග්‍රෑම් 400ේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගියේ. ලදරු කිරිපිටි මිලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. නරකකුත් නැහැ නේද? රජේ කරගෙන යන්න තෝරන මිනිස්සු ජීවත් වෙන්න තෝරන. මොකද සාමාන්‍ය ජනතාව දුපල් වෙන හොරන් කඩේ තමයි මුම් කරන්නේ. කිරිපිටි නොබී ඉන්නයි තියෙන්නේ. කිරිපිටි බොන්නේ නැති නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඉච්චර. දැන් ළමයි හදන්න නැතුව ඉන්න තමයි වෙලා තියෙන්නේ. ඒ ළමයිට කිරිපිටි දෙන්න විදිහක් නැහැනේ. එලෙස කිරිපිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය පී හැරිසන් මහතාද මෙලෙස අදහස් පළ කළා. එකක් තමයි මේවා අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි අපි පිට රටින් ආනයනය කරන දේවල්. ඉතින් ඒ නිසා ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක තමයි යම් යම් තීන්දුව తీරන වලට යන්න වෙන්නේ. අනේනේ කරුව කිරිපිටි ගැනීම නැවැත්වුවොත් අපි මොකද්ද ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ? යාපනයේ දිවෙන උදාගම්මාන ගැන මාතර පෝස්ටර් ගහන්නේ ඇයි? සජිත් ප්‍රේමදාස ඇමතුමාට අද මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේදී යොමු වුණේ එතුමාගේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේදී. ඒකට සජිත් ඇමතිතුමාත් අද අපූර්ව උත්තරයක් ලබා දුන්නා. මේ විවාදයට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මද්‍රව්‍ය භාවිත කිරීම ගැනත් අදහස් පළ වුණා. රංජන් රාමනායක රාජ්‍යමැතිතුමාගේ කොකේන් පිළිබඳ ප්‍රශ්නය දැන් අද මාධ්‍ය වාර්තා කරන්නේ මන්ත්‍රීලාගේ මද්‍රව්‍ය භාවිතය සොයන්න පාර්ලිමේන්තුවේ වෛද්‍ය සහායනයක් තියන්න කතානායකතුමාට දැනුම් දුන්නා කියලා. ඒක මට අයිති දෙයක් නෙමෙයි. මට කෙනෙකුගේ පුජ්‍යලික ජීවිතේ ඇඟිලි ගහන්න බෑ. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් තමයි ආදි ඉස්සරහා යන්න මේ කරන සෝ එක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු කොකේන් ගහනවා කියලා කිව්වම මේක තරුණයන්ට නරක ආදර්ශයක්. දැන් මේ නැගිට්ට ගමන් ඒ නැගිට්ට මන්ත්‍රීවරයාත් මේක ඉන්නවයි කියලා කියනවා. මං කීප විටක්ම එතුමාට අවවාද කළා මේ ප්‍රහිජ්ජම කතා කරුණු ඇතිව ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක් තිබුණා. මට නන්දුන්නයි කියලා. එහෙම නන්දුනේත් නැහැ. ඊට පස්සේ එතුමා පොලිසියට ලියුවයි කියලා ඊයේ මට පොලිස්පතිගෙන් ලියමනක් ආවා. ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික අමාත්‍යාංශ වෛශේෂ විවාදය ආරම්භ වුණේ ඉන්පසුයි. මේ ආණ්ඩුවේ නායකයන් නිතර කියන දෙයක් තියෙනවා. අපි බුද්ධාගමට ප්‍රමුඛස්ථානේ ලබා දෙන 9 වෙනි වගන්තිය වෙනස් කරන්නේ නැහැ. හැබැයි මේ ඉන්නේ නිලාගමැති වැඩේ කරන අගමැති කෙනෙක් ඉන්නවා එම්.ඒ. සුමන්දිරම් කියලා. එයාට නම් බරපතල උමනාවක් තියෙනවා මේ 9 වෙනි වගන්තිය වෙනස් කරගන්න. මම ඔබතුමාට වගකීමෙන් ප්‍රකාශ කරනවා වර්තමාන ව්‍යවස්ථාවේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැර බෞද්ධාගම සුරක්ෂා කිරීම ප්‍රමුඛස්ථානේ ලබා දීම පෝෂණය කිරීම යන වගන්තිය එය එලෙසම ක්‍රියාත්මක වේ. ගෙවල් හදෙන්න ඕන. හැබැයි ඔබතුමාගේ මේ වැඩ කටයුතු කරන්න ප්‍රචාර කටයුතු සඳහා අති දැවැන්ත මුදලක් වියදම් කරලා තියෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ උදාගම්මාන ඉදිකරද්දී පූර්ව අපි දකින සමහරලට මාතර දිස්ත්‍රික්කයේ. ඒ මොකද මේ යාපනයේ තියෙන්නේ වෙනම රාජ්‍යයක් නෙවෙයි. උතුරේ මිනිස්සුන් දැනගන්න ඕනේ දකුණේ වෙනදේ. දකුණේ මිනිස්සුන් දැනගන්නත් ඕනේ උතුරේ වෙනදේ. ඔබතුමා තමයි අගමැතිතුමායි ජනාධිපතිතුමායි අතර තියෙන පුරුක. හැබැයි බොහොම අමාරු ටෙන්ෂන් එකක යන්නේ. මොකක් හරි තීන්දුවක් ඔබතුමාට ගන්න වෙයි. වැඩි කල්‍යාණ්ඩ මැත්තෙන් ඔබතුමාගේ පියාණන්ට වගේම මේ UNP කාර්යෝ පැලැන්ති බලය ඔබතුමාට විරුද්ධවත් පාවිච්චි කරනවායි කියන එක මට විශ්වාසයි. මේ UNP එක තමයි මේ රණසිංහ ප්‍රේමදාස කියන පුද්ගලයා රටේ ජනාධිපති කරේ. ඒක මම කියන්නට ඕන. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති මේ පුරුක අර දික්කසාද වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
अद उदयसन बदुल्ल दिस्त्रिक प्रदेश किहिपेकट सुलु भूकंपन तत्व अतिपुना इन किसिदु देपल हानियक वार्ता नौनत इन मतुवन अवधानम संबंधेन अप विमसा बेलुवा අද පෙරවරු 8:15 අතර කාලය තුල බදුල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තප්පර කිහිපයක කාලයක් මෙම භූචලන තත්ත්වය හටගෙන තිබෙනවා. සිද්ධිය වාර්තා වුණේ බදුල්ල හාලියල පස්සර වැලිමඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින්. 8:16 8:17 අතර වගේ කඩේ දෙදරනකට මම එළියට ආවා. ජනලු රංගල හෙලුණා. හැබැයි පොඩි වෙලාවකට යනකොට මට අගල එක ආපහු නැති වීගෙන ගියා. ඩොංගාල එකපාරම නිකන් වෙඩි සද්දයක් වගේ ඇහුණා. ඔහ හිටිය අතන මැෂින් එක හෙල් පරණ ලොකු ගල් බානවා වගේ පොලව අර හෙල වෙන ගතිය. මම හිතන්නේ තප්පර 3ක වගේ කාලයක් ඒ දෙදරිල්ල තිබ්බා. මිනිස්සු ටික කොහොම එළියට බහැලා ගෙන් තට්ටු ගෙවල් ගැට එළියට බහැලා හිටියා. ඒ රික්ට මාපක 3.55ක අගයක් සටහන් කළ භූමිකම්පාවක් බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළා. මේ පිළිබඳව හක්මන සහ මහකනදරාව කියන භූමිකම්ප මධ්‍යස්ථාන වලට විශේෂයෙන්ම වාර්තා වෙලා තිබුණා. සුළු භූමිකම්ප තත්ත්වයක් සාමාන්‍යයෙන් ලෝකයේ 2.5 සිට 5 දක්වා වූ භූමිකම්ප 30,000ක් පමණ සිද්ධ වෙනවා. ඒවා බොහෝ විට සිදුවන්නේ ජනාකීර්ණ නොවන ප්‍රදේශ සහ සාගරික ප්‍රදේශවල. අත වශයෙන්ම මේ පිළිබඳව කිසි ලෙසකින්ම අනවශ්‍ය බයක් ඇති කරගන්න ගත යුතු නැහැ. අපකල විමසීමකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ හටගත් භූචලනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි. මුළු ලෝම කම්පාවට පත් කරමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී ඊයේ සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර එරට අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආඩන් නිල ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ එරට ගිනි අවිභාවිත කිරීම සම්බන්ධ නීති දැඩි කිරීමට කටයුතු කරන බවයි. පුළුල් සංධානයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡා ගැන මෙවැනි දේශපාලන වේදිකාවේ හැමතැනම කතා වෙනවා. ඒ ගැන අදත් පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් කියන කතාවලින්. කියන කතා මේ කන්දවර එකතු කිරීම සදා වූ ක්‍රියාදාමයේ සාකච්ඡාව සාර්ථකයි. නොකරන දී කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට පොට්ටුවත් එක ගිහිල්ලා ඉල්ලලා දිනන්න බෑ. ඒ නිසා අන්තිමට කරගිලා අපි ගාවට මෙන්න ඕන. UN පිට ගිහිල්ලා ඒකට හේතු වෙන්නවත් මේ පොදුජන පෙරමුණට ගිහිල්ලා ඒකට හේතු වෙන්නවත් අපිට උවමනාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට අයිතියක් තියෙනවා කියන්න අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂක අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි කියලා මතක තියාගන්න. මොන සම්දාන ගැව්වත් අනන්‍යතාවය අපි රැකගෙන තමයි අපේ ගමන ඉදිරියට යන්නේ. මේ සම්දාන හදන්නේ जनता हितवादी आंडुआ खादान मिसाक नुद्गले नायकत्र पत्कर යාමු අපේ රට අපි දිනු කරන්න අපේ මහජනයාගේ ජීවිත ඉහළ මට්ටමකට ගන්න හැමෝම මහන්සියෙන් කොයිතරම් අමාරු වුණත් මේක කරන්න. විහාරාධිපති හිමියන්ට අසනීප බව පවසමින් චීවර ධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු වංචනිකව මුදල් එක්රැස් කළ පුවතක් හෝමාගම ගොඩගම ප්‍රදේශයේදී එම විහාරාධිපති හිමියන්ටම හසු වී තිබෙනවා. අනතුරුව එම විහාරාධිපති හිමියන් අදාළ වංචනික චීවර ධාරියා සහ අනෙක් පුද්ගලයා පොලිසියට බහර දීමට කටයුතු කර තිබෙනවා. ගොඩගම කිත්තාරම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාලබේ සීලරත්න හිමියන්ට ඊයේ පසුරුවේ තොරතුරක් ලැබී තිබුණේ තම වකුගඩු බද්ධ කිරීමක් සඳහා බව පවසමින් පිරිසක් මුදල් ආධාර එක්රැස් කරන බවටයි. මේ ආරංචිය මට ලැබුණා මාස කීපයක තිස්සේ ඉඳලා. එලාන මම මේක සොයමින් හිටියා. ඉතින් අද දින මට දවල් එකට පමණ දුරගතන එමුතුමක් ආවා. එමුතුමක් ඇවිල්ලා හාමුදුරනේ ගෝහාසිරි විහාරස්ථානයේ නම් විකුණමින් හාමුදුරු නමක් සහ ගිහියෙක් සල්ලි එකතු කරනවා. අපි සොයාගෙන ගියා. යවසාවේදී ගොඩගම කෙත්තාරම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් බව නොදෙන ඔවුන් නායක හිමියන් වෙත පවසා ඇත්තේ තමන් දෙදෙනා කෙත්තාරම විහාරයේ නායක හිමියන් සඳහා මෙලෙස මුදල් ආධාර එක්රැස් කරන බවයි. අනතුරුව සැකකරුවන් දෙදෙනාටම උන් කළ වරදට දායකයන් ඉදිරියේ මෙලෙස දඬුවමක් හිමි වුණා. ගෙවල් වලට ඇතුල්ලා රෙද්ද දැම්මා රෙද්දේ මුතුේ වාඩි වෙලා ඊළඟ පිරිත් නූල් බඳලා පිරිත් කියලා නූල් බඳලා තමයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ පිරිත් නූල් බඳු. වංචනික ලෙස මුදල් රැස් කළ චීවර ධාරියා තමන් රත්නපුර ගල්ඇල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක් වන බවත් අනිත් තැනැත්තා එම ප්‍රදේශයේම පුද්ගලයෙකු බවත් ඔවුන් දෙදෙනා ජනතාවට පවසා තිබෙනවා.
किसे वितत अपकल विमसीम कदी रत्नपुर गल्लेल प्रदेशे म विहारस्थानी विहाराधिपति हिमियन पेवसुए एम चीवरदारिया तम विहारस्थानी भिक्षुक नोन बवाई गुड़गम खिताराम विहारस्थानी विहाराधिपति हिमियन नेतुलु पिरिस सककरुवन दिदना मीगुड़ पोलिसियेट बहर दीमट कटयुतु कला अतर पशु ओन होमागम अधिकरणयट इदिरिपत् कला एहिदी अधिकरणये सककरुवन दिदना एपमत मुदहर एत अतर ඔවුන්ට එරෙහි නඩු අප්‍රේල් මාස 2 වෙනිදා කැඳවීමටයි නියෝග කළේ. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලිත් හමුවෙමු රාත්‍රියේ 10:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්.